දේශපාලන පක්ෂ සියලු දෙනා එකතු කරගෙන සන්ධානයක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සන්ධානය මේ පස්වෙනිදා ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එදා 2015 ජනාධිපතිවරණයේ ජනවාරි 8 වෙනිදා අපිත් එකතු වෙච්ච නැති බලවේගත් මේ අවස්ථාවේදී අපිට එකතු වෙන්න දැන් මේ වෙනකොටත් වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රහණය කිරීමේ ඉදිරියෙන්ම හිටියපු කණ්ඩායම දැන් තේරුම් අරගෙන තියෙනවා එතන ඉඳලා වැඩක් නැහැ. දැන් මේ රටක් හැටියට අපි වෙනස් අතකට යන්න ඕනේ කියන එක. මොකද කුමා වෙල්ගම මහත්තයා ගැන මම විශේෂයෙන්ම කියන්න ඕනේ. එතුමා කොන්දපණ ඇතුව එතුමා කියනවා මේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරන එක එංගලන්තයේ රජ පවුලේ කෙනා තෝරනවා වගේ විය යුතු නෑ කියන. බැසිල් නැත්තං ගෝටා, ගෝටා නැත්තං චමල්, චමල් නැත්තං නාමල්, නාමල් නැත්තං ශිරන්ති, ශිරන්ති නැත්තං තවත් එක්කෙනෙක්. ඒ විදිහට යන රජපෞලේ ක්‍රමවේදය අපි මීට සියවස් ගණනාවකට කලින් ප්‍රතික්ෂේප කරේ මේ රටේ ජනතාව. ඔබතුමා සඳහන් කරා මේ නොහිතන අපේක්ෂකයන්ගේ කියන්නේ සහායක ඔබතුමා ලැබෙනවා කියලා. ඒත් එක්කම ඔබතුමා සඳහන් කරා වෙල්ගම මන්ත්‍රීවරයා කියන මේ කියන්නේ ඔබතුමාලා තුළට ආගමනයක් සිදු වෙනවා ඔබතුමාගේ. නෑ අපි ඉතා ආදරයෙන් එතුමාව කොන්දපණ තියෙන පාර්ලිමේන්තු නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් හැටියට පිළිගන්න කැමති එතුමා අපිත් එක්ක එකතු වෙනවා නම් අපි ආරාධනා කරනවා හැම වෙලේම. නමුත් එතුමා කියන කතාව තමයි ඇත්ත කතාව.